විශේෂෙන් මේ දවස්වල සමාජ මාධ්‍යත් අෙකුත් මාධ්‍යහරහත් ප්‍රකාශ නිකුත් එෙමින් යනවා විශලේෂණය කරමින් යනවා ආ්ඩුව මුදල් අච්චු ගහවා කියන කාරණය සවිසාාලෝශය නයගන්නවා කියන කාරණ. ඇතටම මේ කාරණ හිතන බොහොදුරට දේශපාලිකෝ හිතා මතාම මාජනතාව නෝමගේැඇවීමට එහම ැත්තම මේ කරුණු විකෘති කිරීමට එෙමත් ැත්තම මේ පිළිබඳ නිසි අවෝධයක් නැතුවත් කියන කාරණ කියලා. නයි ගැනීමක් ව මුදල් අච්චු ගනීමක් කිසි ආකාරක සිද්දවල නෑ මහ බැංකුව. න්ගේ විශේපතියට පැවරලා තිෙන කාරිභාරය අනුව ඔවුන් මුදල් ගන්න ඒ කාරණෑ ඇතුළේ කටයුතු කිරීම කලා තියන්නේ තන්සාහ විශේෂයෙන් මජනතාවට අවධාරණය කරනවා මේවැනි නොමගේ අවන්න ප්‍රකාශ දිහ බලලා නොමගේ යන්න එපා කියන එකත් ඒ වගේම මේ ප්‍රකාශ කරණයටත් කියනවා මාජනතාවට මේ විිය කරන්න මොකද මේවාලින් ඇත්තටම සමාජයේ අවිනිශ්චතතාවයන් හැදීම පැත්තක් හොඳම දේතුවමට කියන්තිෙන මජනතාවට කට සිේකට කලබල වෙන්නපා ඔබ ආන්ඩුවට ජනවරමක් දුන්නන්නේ මේති විච් තත්වය හරිර කළමනා කරය කරලා ස්ථාවර කරගන නිසිපාරට ඇවිල්ල රට සංවර්ධන කිරීමේ ගමන් මාර්ගයට යන්න. ඒවා එකින් එක එකින්ෙ පි සිද්ධ කරමින්න්නවා අපිරට හරි පා යනකොට කලබල ට ොච්ච කන්නයම් ොරු ප්‍රෘති මැවි මක්සික්ද කරනවා. එනින්සාමේ ආණ්ඩුව මුදල් අච්චු ගාල අලුතෙන්නා අයගත් අයගෙන අමූි ොරුවක් වැරදි විික්‍රාය. මෙේතර ඒ දිනේද හැකෝද නිවදනයක් නිකුත් කරමින් අවධාරණ කර සිටේ ුපියල් බිලියන සයක් ච්චු ැසු වට පලවන වාර්තා. පදනම් විරහිත බවයි විවට වෙළඳපල කටේතු හරහා ද්‍රවශීලතාව ලබාදීම මහ බැංකවේ සාමාන්‍යක කටයත්තක්. එම වෙලඳ පල කටයේතු සිදුකරන්නේ පොලි අනුපාතිකය කළමනා කරණයකිරීම හරහා මල ස්ථායිු පත්වාගනය අම සඳයි ඒය හොදෙක් මුල් අච්ච ගැස්සීමක් ලෙස ලගුකට දැක්ව ොහැකි බවයි මහ ැංක අදහරනය කරන්නේ වාර්තාවෙන් පලවීතිවෙන්නේ ශ්‍රලංකා මහබැංකව දුරන සාමාන්‍ය විවට වෙලඳපල කටේතුවලද වෙන්දේ සි සහ? මුදල් මෙහි ම්පිළිබඳවයි. එමගින් රජේ අයවැය මුල්ලේනය සඳහා මුදැල් අච්චු ගැසීමක් හ අනිසි ලෙස මුදල් නිකුත් කිරීමක් කිසිසෙත් සිදුවී නොමැති බවත්න් මහබැංකුව පවසනවා.